ලෝකෙ ජීවත්වන මිනිස්සු නොඑක් වර්ගවලට කොට්ටාසවලට ගෝත්‍රවලට බෙදෙනවා. ඒ කිසියම් ගෝත්‍රයක් එම් නැත්නම් වර්ගයක් සෙසු වර්ගවලින් ගෝත්‍රවල වෙනස් කර ගැනීමට යම් යම් ලකුණු තියෙනවා. ඒක අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ අපේකම කියලා. මේ සඳහා මානව විද්‍යාවෙන් යොදන වචනේ සංස්කෘතිය කියලා. එතන ඒ මිනිස්සු කාලාන්තරයක් තිස්සේ නිර්මාණය කරගත් සියල්ල තමයි ඔවුන්ගේ සංස්කෘතිය කියලා කියන්නේ. එක් සංස්කෘතියක් අනිත් සියලුම සංස්කෘති වලින් වෙනස් කරගන්න පුළුවන්. ඒට අනන්‍යතාවක් ලැබෙනවා. මේ අනන්‍යතාවටයි අපි අපේකම කියලා කියන්නේ. Rangale dikamale sattvi musavaduna oi pagale me divaina kalin kalata noyek vidiyata beda dakwala tiyena eta atiteedi kotas thunakata beduna ratawal hatiyata pihiti rata naththam rajarata ruhunu rata මායරත කියලා. අද පළාත් වශයෙන් නවයකට බෙදලා තියෙනවා. මින් වැඩිහරියක් හැඳින්වෙන්නේ ඒ දිශාවන්. දකුණු, බස්නාහිර, නැගෙනහිර, වයඹ, උතුර වගේ. දෙකක් තියෙනවා විශේෂ නම් වලින් හැඳින්වෙන. එකක් සබරගමු පළාත, අනික ඌව පළාත. දැන් ඌව පළාතට ඇයි මේ වගේ නමක් ලැබුණේ කියන එක ගැන මතභේද තියෙනවා. ආචාර්ය පීටසිල්ල මහත්මයා කියනවා ක්‍රිස්තු පූර්ව ගණන්වල එහෙම නැත්නම් මුල්ම යුගයේදී හුවාව කන්නික කියන වචනේ පාලි වචනේ මේ පළාත හැඳින්වී තියෙන කියලා. 11 වෙනි සියවස වෙන විට ඒක හුව බවටත් 17 වෙනි සියවස වෙනකොට ඒක ඌව බවටත් පත් වුණා කියලා ඔහු කියනවා. මොකක්ද හුව කියන එකේ තේරුම? ඒ මාත්මයා කියනයි තේරුම රුහුණ නැත්නම් රෝහණ කියන එකේ තේරුමයි කියලා. රෝහණ නැත්නම් රුහුණ කියන්නේ නැගීම. ඌව කියන්නේ ඌව කියන්නේ මෙන්න මේ තේරුම කියලා ඔහු හිතනවා. තව තේරුමක් ලැබෙනවා හුව කියන වචනේ මේ කට හඬින් නැගෙන ඒ ශබ්දේ මුල් කරගෙන. දැන් හුවක් කියන්න අපිට පුළුවන් ඈතට ඇහෙන්න. අනේ හූ හඬ මුල් කරගෙන මේ පදේ එක් වුණා කියලා සමහරු හිතනවා. ජන ප්‍රවාදයකට අනුව දුටුගැමුණු කුමාරයා ඉලා රජුරන් සමග යුද වැදෙන්නට රජරට බලාගෙන ගියා. ගියේ කතරගම කිට්ටුවෙන් යනකොට බාරයක් වුණාලු කතරගම දෙවියන්ට මැණිගඟ අසලදී යුද්ධයෙන් ජයගත්තොත් එතුමාට පුදනවා කියලා විශාල ගම්වරයක් නැතම් බිම්කඩක් කතරගම දේවාලෙ ඉඳලා හුවක් තියලා යම්තා දුරකට ඒ හුව ඇහෙනවනම් ඒ තාක් මුළු ඉඩම් ප්‍රමාණයම කතරගම දෙවියන්ට පුදනවා කියලා අන්නේ හුහඬ ඇසෙන ප්‍රමාණය හුව නැත්නම් ඌව කියලා හඳුන්වන එක සමහර කියනවා. තවත් කෙනෙක් කියනවා එක්තරා කාලයකට ඔය කඳු කරෙන් හපුතිලි පැත්තේ කඳු කරෙන් සුළඟක් හමනවා. අන්නේගේ බරගති නිසා හූ හඬක් එනවා. අන්නේ හූ හඬ නිසා හුව කිව්වා කියලායි තව සමහර කියන්නේ. උසින් සියදාස් අඩි ගණ රටටත් සුපි හිටියාවේ තදින් නෙන උයන් හඬ සලකා ඌවේ පෙදෙස් නම සැදුණු බව පව පළාත අපේ සංස්කෘතියේ විශේෂ ලක්ෂණ හඳුනා ගන්න හොඳ පළාතක්. මොකද ජනගහනය සීමා සහිතව නිසාත් සංනිවේදන පහසුකම් අඩු නිසාත් අර වෙනස් වීම හිමින් සිරි සිද්ධ වෙනවා. ඒ නිසා සිංහල සංස්කෘතිය අපේකම හොයාගෙන යනකොට එය හදෑරීමට සරු බිමක් හරි සලකන්න පුළුවන් ඌව පළාත. Thank you.
शिव फलाक विशेष सिरतमय बमर कति मे फला गति जनता विंहल मे कटिकला इतरी बदन क्रमक्रमे मैकने सिरतमे बमर कति मूल काले बैदिकने वैदिक मुखद ये तो मुझे पूर्व पुरुदी एक अलह पलात एक अलह पलात गिरीहेल ये तो मुझे पूर्व पुरुद निशा ये मूल्य में काट के ले दी और पास पास सिंह ले मी वाद का दिल लेते बमर का दिल लेते एक ये भी थी बमर का पान भी आना पड़ते एक किया नहीं पैनी वाद बांधी ना किया ओ नहीं कैले आना ये गहला कट गई ला ये वादे का पानी ये मैं आना पुत के लड़के ने पानी किया के ये पानी क्यों तुम्हारे दिल निकल रहा ना मैं वैली मैं वादे तीन पानी लगा गया ना बाहजन होने का नहीं कि ये बाहजन खादा गया ना एक तमाई मुंह हम की बाहजन ने खादा गया ना ये कर गया ना पाती लिए के इतनी कोई पाती लिया तरान ये गहे इन्हीं में का को आगे हर बंदला गहर ना गिनो अमर कपांडे आने को वातु ऐरगने आंट एक द पानी दागा ने बाहर जने आती ना मैं लाभू गेडिया उन्हें वेल ला एक यातुले हिस करला बैंड गने आंट हदागा नो ये एक टक्के ने पाद बंदी नो आके लाई एक टक्के ने पाद बैंड पुला बाग के ला उड़ाट गया हम दुम अल्लान दोने ये बामर उन्हें वादी आतर ले आंट उन्हें दुम मोटी वसान्धर यामा අපි ඉත කැල මේ මී බඹර හරියන කාලෙට මල් පිපිලා මේ වගේ පතිලි හදාගෙන ඉත කැලේ යනවා දැන් මේ ඇවිදින්න ඒ ගියාම මී බඹර හම්බ වෙනවා මී හම්බ වෙනවා හම්බ වුණාන් පස්සේ මේ අවශ්‍ය විදිහට ඉත මැලයක් ගහලා දවල් හම්බ වුණොත් මැලයක් ගහලා වල දවල්ට මේ අපි පිරිසිදු වෙලා යොත් වල හරි ගස්සගෙන ගහ බඳලා වල ගහේ නගලා වල මේ කපල දිවට බහිනවා ඉත එහෙම කරගෙන තමයි අපි මේ මේ ගල පිලිසිදු කරගෙන තමයි අපි ගහට ගොඩ වෙන්නේ. එහෙම නැතුනොත් ඉතින් අපිට කරදර ඇති වෙන්නේ ඉඩ තියෙනවා. ඒවම වැලකෙන නිසා තමයි අර විදිහට කරගෙන අපි ගහට ගොඩ වෙන්නේ. මේක කියන්නේ පේ වෙනවා කියලා. අනික අතරේ කටයුතු කරනකොට යොදා ගන්න භාෂාවත් පරිස්සමෙන් යොදන්නේ. සාමාන්‍ය අපි උනත් දෙවියන්ගේ අඩවියට යනකොට කට පරිස්සම් කරගන්න. ඒ වගේ මේ පණිකියොත් කට පරිස්සම් කරගන්නවා කේව යුතු දේ नोकी මිනිසු දන්නවා බමර කපන එක එක අතකින් පව් වැඩක් කියලා. මොකද මේ බමරු බොහොම මහන්සියෙන් ඒ කාට මල් පැණි කප කර ගන්නවා. උන් එකතු කර ගන්න පැන් අපි ලබා ගන්න එක ඒ සතුන් කරන අසාධාරණයක් වත් ගැඹුරු දාන. මේ බමර කපන කොට කියන කවි වර්ගයක් තියෙනවා බමර කවි කියලා. සමහර විට මලිගී කියලා කියන මේවා. එක බමර කවියක් තියෙනවා अरे तमंग हिते वेदना पालकन मेन मेम अम्म पल बमरुन अत वरद नी कले तीयन मल बीला उन रखेती अनुन करन गोवी पलकट पालु नती बमर कपन आय नरका दिए अति इन मेक मुद नैत बहुत दान नो नमुत ए पैन कुस्ता गान ओना तीयन एन सा उनका निकल जाता मैं
ඒ මේ වදයක් කඩනකොට ඒ පැණි සියල්ලම ගන්නේ නැහැ අර පතිලියට. ඒයි තුනෙන් දෙකක් විතර අරගෙන එක්තරා කොටසක් ඉතුරු කරනවා අර සතුන්ට. උන් දන්නවා එම් සම්පූර්ණයෙන්ම ගන්න එක ඒ බඹරුන්ට කරන අසාධාරණයක් කියලා. උඩහට ගියාම දුම් අල්ලන්න ඕනේ ඒ බඹරුන්ට වදි අතරලා යන්න. මොකද දුම් මොටි වසන්න හරි අමාරු. ඒ නිසා ඒකට කොලාතු එකතු කරලා ඔඩියක් හදාගන්න. ඒ ඔඩිය පත්තු කළාම ඒ විශාල දුම් ප්‍රමාණයක් එනවා. සමහර කියනවා මහ දුම් ඔඩිය කියලා තමයි. අන්න ඒක පොළවනකොට ඒ දුම වැදෙනවා අර බඹරෙට උන් ඉගිලා යනවා. බමරු බදයක් බැඳහම කාටද ඒක අයිති? ඇත්තට මේක අයිති බමරුන්ට. ඒ වුණාට මිනිස්සුත් මේකට අයිතිවාසිකම් කියනවා. කොහොමද ඒක තහවුරු කරගන්නේ? දෙවිදියකට. සමහර අය උස ගස් මීවද බඳින ගස් අයිති කිසියම් ඉඩමකට. අන්න ඒ විදිය ගහක මීවදයක් බැඳොත් ඒක අයිති ඒ ගස තියෙන ඉඩම අයිති පුද්ගලයාට. මේ වගේ ගස් හඳුන්වන්න සමහරට ගන්නිල ගස් කියලා වචනකුත් පාවිච්චි කරනවා. අනික කිසියම් වෙන තැනක තියෙන ඉඩමකින් පිට තියෙන මේ වදයක් දැක්කහම ඒක අයිති වෙන්නේ මුලින්ම දැකපු පුද්ගලයාට. එයා කරන්නේ මුලින්ම දැක්කට පස්සේ එතන අත්ත කඩලා ඉල්ලනවා. ඒ කියන්නේ අතු ගහනවා කියලා. පසිඹුව ගහනවා කියලා. එහෙම කරන්නේ දෙවියන් සිහි කරගෙන. දෙවියන්ගේ නාමයෙන් ඔව් වෙන් කරන මමයි මේක මුලින්ම දැක්කේ. ඒ නිසා මං කවදා හරි මේක කපන්න එනවා කියන එක්තරා විද්‍යක පොරොන්දුවක් දෙවියන්ගේ නාමයත් එක්ක සම්බන්ධ කරනවා. ඒ නිසා එහෙම අත්තක් එළුවොත් වෙන කිසි කෙනෙක් ඒක හොරෙන් කපන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද එහෙම කළොත් අර දෙවියන්ගෙන් කිසියම් හිරිහරයක් ඔහුට වෙයි කියන බය නිසා. අන්දාස් දෙදේ නායක රත්නන් ගේ මුදුන් කදේ මුදුන් බලෙන් පහඳුන් කුමාර කියම් මාතේ මලේ පිනිමින් පම් පුස් මහා කියම් මාතේ ආ කුමාර දේන කුමාර සඳුන් කුමාරීට සලම කුමාරීට මෙසේ මේ කියම් මලා සක්කට්ටු කර මේ මුන් දෙලේ පණි අලුත් සාලෝ පුදක් කව දෙනවා සබ ගන්නෝ නාරාවේ දේවාලේ දෙවියන් අඳුරන මේ මුන් ලයිලේ පණි අලුත් සාලෝ පුදක් කව දෙනවා සබ ගන්නෝ මණික් කිය ගහට නැගල අර වදී කඩලා ඒ පැණි උරල් පැණි පතිලියට වක්කර ගන්නකොට කතා බහකෙන විදිහකුත් තියෙනවා. දැන් කොච්චර පැණි තියෙනවද පැණි හොඳට තියෙන නැද්ද කියලා දැනගන්න ආසාවෙන් ඉන්නවා පහල ඉන්න පුද්ගලයා. ඔව් අහන්නේ අමුතු විදිහකට මේ කාරණේ. ලබ්බද පුහුලෙද කියලා අහනවා. ඒ කියන්නේ හොඳට පැණි තියෙනවද නැද්ද කියලා. ඒ තරම් හොඳට පැණි නැත්නම් ලබ්බේ කියලා කියනවා. හොඳට පැන තියෙනවා නම් පුහුලෙ කියලා කියනවා. මේ වචන දෙක පාවිච්චි කරන්නේ විශේෂ තේරුම් ඇතුව ඒ කටයුතු සඳහා පමණයි. ලබ්බද පුහුලද? ඔව්. හා? ඔව්. ලබ්බේ. අක්කම අනික්කම තීපති බලෝ රංගලේ දිත්තමාලසතුයි. ලොවෙසේනාවවැඳවටුනේ පුර බලේ අපිත් යමවු බලන්න බඩෝ රංගලි රම්පලිලයි කඳ හතු පිපෙන්නේ පොළොව පැලිලයි අයි බිම්මල් පිපෙන්නේ නොලදුක් මලවද දරුවන් මන්ද කලු සමී දරු දුක නොදන්නේ. මේ බමර කපන්න ගිය බොහෝ දෙනෙක් ගැමියෝ බෞද්ධයෝ. ඒ නිසා බෞද්ධයන් හැටියට උන්ගේ සිතේ බලපෑ එක් කරුණක් මේ කවි වලින් කියවෙනවා.
ඔවුන් දන්නවා සතුන්ගෙන් වැඩ ගන්න එක හොඳ දෙයක් නෙවෙයි කියලා. නමුත් දුප්පත්කම නිසා මේක නොකරත් බැරි දෙයක්. ඒ නිසා මෙන්න මේ කාරණේ ඒ මැස්සන්ට ඒ බඹරට උන් කීවා. අපි මෙම කරන්නේ උඹලට කරදරයක් තමයි. ඒනම් අපේ දුප්පත්කම නිසා මේක නොකර බෑ කියන එක. ඔය බඹර කවි කියන උතර නෙමෙයි. කුඹුරේ වැඩ කරනකොට අර වස්සන්ගෙන් හරකුන්ගෙන් වැඩ ගන්නකොට අන්ධහැර පානකොට ඒ වහු දරුවන්ට කියන්නේ ඔන්න ඔය කතාවමයි. මෙන්න මේක බඹර කපන කොටත් සිංහල ගැමි බෞද්ධයන් තුල හිතේ තිබුණ ලොකු ප්‍රශ්නයක්. වැඩ ගන්නත් ඕනේ පව් බවක් දන්නවා. ඒ නිසා ඒ දුක මේ දුප්පත්කම නිසා මේ කරන්න කියලා ඒ මැස්සන්ට ඒ හරකුන්ට සිංහල ගැමියෝ කිව්වා. बाले सपांगी मरा दुआती काले गुआई बाडू मुखवती कमेट रस वी माले में कतुतिन බමර කපන පණිකයෝ දෙවර්ගයක් ඉන්නවා. ගස් පණිකයෝයි හෙල් පණිකයෝයි කියලා. මේකෙන් වැඩි අමාරු කාර්ය කරන්නේ හෙල් පණිකයා. මොකද හෙලක තියෙන බමරයක් කැපුම ඉතාම අවදානම් සහිතයි. මොකද ගහක නම් ඔහුට අත්තක වාඩි වෙලා ඒ කටයුතු කරන්න පුළුවන්. නමුත් හෙලක තියෙන මේ වදයක් කඩන නම් ඔහු ලනුවක එලිලා ඉන්න ඕනේ. ඒ ලනුව තවත් කෙනෙකු විසින් අල්ලගෙන ඉන්න ඕනේ ගල මුදුනේ ඉඳලා. ඉතින් මේ අල්ලගනින් නෙක්කනා කියලා තියෙන විශ්වාසය උඩයි ඔහුට එහි රැඳී ඉන්න පුළුවන්කමක් තියෙන්නේ. වැරදිලාවත් ඔහු ඒ ලනුපට යොත අතහැරියොත් ඒ පණික්කය බිම වැටලා මැරෙනවා. ඒ නිසා ඊටාම විශ්වාසදායක කෙනෙකුටයි ඒ කටයුතු පැවරෙන්න. බමර කවි අතර තියෙනවා මෙන්න මේ විදිහේ යම් යම් ප්‍රශ්න ඇති වෙලා ඊටාම කනගාටුදායක සිද්ධිවලට මුහුණ දුන අවස්ථා ගැන. උසේ උපං ලොකු අයියා පුසැටි ගසෙන් ඉඳේ නර පොට කපාවගේ වමුරු සිය දාත් මගේ ඇඟ වෙලා කති පලයන් අයන්නේ अरे पैनी लबा गान को इतरा कोटसाक लबागे कोटसाक बमरुंड इतरकला वगेम मे लबूदे बेदाहदा ज्ञान में सिरित आप एक में लक्षण है अग्रपतिपति बड़ो रैन गले दिग्रपति उसे बैठी आयो मेरे गले लोए तेरा वैन बैठना आयो पूरा पाले आप इतना माओ බලන්න බඩෝ රැංගලේ බැඳ වැටෙන සුදුමර මලු පිපිලා සද්ද කරවමරු ඒ වගෝ නාලා ඉටින් බැලෙත් ලවතමටමු බෙදාලා යන්නම් මමරු දුක් මැසෙවෙලේ කියාලා